මේක පටන් ගන්නේ මාස 7කට පමණ පෙර මම දැනට විවාහ වී දරුවන් සිටින අයෙක්. ඔහු මගේ හොඳම යාළුවෙක්. අප දෙදෙනාගේ මිත්‍රත්වයට අවුරුදු 25ක් පමණ වෙනවා. අප දෙදෙනා මුලින් මුණගැසෙන්නේ කර්මාන්ත ශාලාවක රැකියාව කරන කාලයේදී. එම කර්මාන්ත ශාලාවට පැමිණ අවුරුදු 2කින් පමණ විවාහ වුණා. මටද ඒ සඳහා සහභාගී වීමට ඇරයුම් ලැබුණා. මෙසේ කාලයක් ගතවන විට අප හොඳම මිතුරන් වුණා. ඔවුන් නිවාඩු දිනවල අප නිවසට ආවා. අපි ට්‍රිප් ගියා. ඊට පසු මම 2003 වර්ෂයේ විවාහ වුණා. ඊට පසු මගේ යාළුවා වෑන් එකක් ගත්තා. අපි නොවරදවාම නිවාඩු දිනවල ඉතන ඉතන තැන්වල ගියා. නමුත් අප අතරේ කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. සහෝදරයින් වගේ සිටියා. ඔහුටද දරුවන් දෙදෙනෙකු සිටියා. ඔවුන් දැන් ලොකුයි. ඔහුගේ බිරිඳ ඔහු බඳින කාලේ කෙට්ටුවට සිටිය දැන් නියම ගානට මහතට ඉන්නවා. ඇත්තටම ඔවුන් සමහර දිනවල අප නිවසේ රාත්‍රියද ගත කරනවා. ඇය අඩි පහයි අඟල් දෙකක් පමණ උස සුදු හොඳට තන් දෙක පස්ස තිබෙන බැලුවායක් දෙවරක් බැලීමට සිතන්නේ නැහැ. දැනට මාස 7කට පමණ පෙර අපි ඔහුගේ වාහනේ නුවර එළිය ට්‍රිප් එකක් යාමට යොදාගෙන තිබුණා. අපි දවස් 3ක් ඒ සඳහා වෙන් කරගෙන තිබුණා. ට්‍රිප් එක යාමට දිනකට පෙර මාට යාළුවාගේ බිරිඳගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. මම ඇයව කේ ලෙස හඳුන්වන්නම්. ඇයමට කතා කරපු දෙයට මට පුදුමයක් ඇති වුණා. ඇය පවසනවා ඇයට මා ගැන ආදරයක් ඇති වී බව, ඇය ගැන ආශාවෙන් සිටී බව, ඉතින් මමත් එයාට අකමැති නැති බවත් මා ප්‍රකාශ කළා. නමුත් දැන් අපේ සී දෙගිඩියාවේ අද ට්‍රිප් එක යන දවස අපි උදේ 2ට පමණ නිවසින් පිටත් වුණා. මගේ යාළුවා වාහනය එළවන අතර ඔහුගේ ලොකු පුතා ඉදිරිපස සීට් එකේද මගේ බිරිඳ පසුපස ආසනයේද කෙළවරේ ඊට පසු ඒද මමද සිටියා. අපේ ළමයින් දෙදෙනා සහ ඔහුගේ ළමයි දෙදෙනා පසුපසම සීට් එකේ සිටියා. දැන් ගමන ආරම්භ වුණා. පටන්ගත් තැන සිටම මගේ බිරිඳ හොඳටම නිදි. නමුත් කේ නිදි නැහැ. කේ ඇඳගෙන හිටියේ සරහින් දිගට බොත්තම් තිබෙන ගවුමක්. ටික දුරක් යන විට මම ඇයගේ කකුල පෑගුවා. ඊට පසු ඇයත් මගේ කකුල සිනිඳුවට පෑගුවා. මමත් පසුව මගේ අත ඇයගේ කලව උඩින් තැබුවා. ඇය සද්දයක් නැහැ. මම කලව මෙරිකුවා. ඊට පසු ගවුමේ බඩන් දෙක ගලවලා අත බඩුව ළඟට ගෙන ගියා. ඇයගේ බඩුවේ මයිල් වලින් පිරිලා මේකී කකුල් එක ඈත් කරලා ඊලකම ඇඟිල්ල දාන්න මට ඉඩ හදලා දුන්නා. මම ඊලට ඇඟිල්ල දාලා කැලැත්තුවා. ඒකිට හොඳටම ගලනවා. ඒක මගේ පයි මිරිකන්න ගත්තා. මම සිපර් එක ඇරලා එයාට මිරිකන්න දුන්නා. ඇරි අනකම්ම එයා අතේ ගැහුවා. ඒක අල්ලගෙනම හිටියා. පස්සේ මම කිව්වා ඇයි ටික ෂේප් එකේ ලවගන්න කියලා. ඇයි කිසිම හිරිකිතක් නැති විදිහට පාත් වෙලා ඒ ඔක්කොම ලෙවවාලා බිව්වා. මම ගමනේදී ඊට වඩා වැඩි දෙයක් කිරීමට අපට නොහැකි වුණා. ට්‍රිප් එක ගොස් නැවත ගෙදර පැමිණි කීමට කතා කළා. අපි රූම් එකට යමු කියලා කිව්වා. මගේ යාළුවා දවස් 3කට ට්‍රිප් එකක් යනවා. ඒ දවසකට යමු කියලා ඇය කිව්වා. මම සෙනසුරාදා උදේ 8ට පමණ ඒට මගට එන්න කියලා කිව්වා. ඇය හරියටම ඒ වෙලාවට පමණ එතන සිටියා. ඇය ඩෙනිමක් හා ටී-ෂර්ට් එකක් ඇඳගෙන තමයි හිටියේ. අපි හයිවේ එකට දාලා හොරණ ප්‍රදේශයේ ඇති කාමරයකට ගියා. එතන බාරව සිටියේ අවුරුදු 60ක පමණ අංකල් කෙනෙක්. අපිට ඒ ගිය විට හොඳ කාමරයක් ලැබුණා. අපි දෙදෙනාම ඇඟ හොදගෙන ඇඳට ආවා. ඇය සුදු කොට ටවල් එකක් ඇඳගෙන තමයි හිටියේ. මම තාම ඇයගේ සම්පූර්ණ ඇඟ දැකලා තිබුණේ නැහැ. මට ඇය දුටු විට මගේ පයිය පාලනය කරගන්න බැරි වුණා. එකපාරට ඇය හිටගත්තා. මම ඇය ළඟට ගොස් ඇය ඇඳ සිටි ටවල් එක ගලවලා දැම්මා. මම ඒකගේ මුළු ඇඟම දුටුව විට පුදුම දෙක මයිලක්වත් නැහැ. එතනත් මයිල් ෂේව් කරලා ඇඹිලි ගෙඩි දෙකක් විතර ලොකු සුදු තන් දෙක, බුරුපාටට තියෙන නිපල් දෙක, වටේ රවුම් දෙක හරිම ලස්සනයි. ඒ වගේම ලොකු බුරියකුත් එයාට තිබ්බා. මම ඉස්සෙල්ලාම කේගේ තොල් එක සූප්පු කරන්න පටන් ගත්තා. මේක එක පාරටම මගේ ඇතුළෙම දිව දාලා දිවෙන් සූප්පු කරන්න ගත්තා. නැඩි 30ක් පමණ ගියාට පස්සේ තන් දෙක ලෙවකාලා සූප්පු කරලා මෙඩිකන්න ගත්තා. දැන් මේක හයියෙන් කැඳිරි ගන්නවා. දෙකේ ඉඳන් බොරිය වෙනකම් මම ලෙව කෑවා. බොරිය ඇතුළට දිව දාලා
කෙළවලින් බුරිය පෙරෙව්වා. ඊට පස්සේ උත්ත ළඟට ආවා. මේක උත්ත ජූස් හොඳයි. මම මේකේ හොල් ඈඩ් කරලා දිව දාගෙන දාගෙන ගියා. මේකේ හොඳටම චූන් වෙලා. උත්ත ඇතුළට තද රෝස පාටට මේක එකපාරටම ගැස්සෙලා බඩු ගියා. ඊට පස්සේ මගේ පයිය මේකේ කටට දුන්නා. මේකේ මගේ පයිය හොඳටම උරන්න ගත්තා. අපිට දරා ගන්න බැරි වුණා. එකපාරටම කැරි ලෝඩ් එකක් මේකේ ඇතුළටම ගියා. මේකේ කැරි ටික සීරම බිව්වා. ඊට පස්සේ මේකිට වැඩේ කරන් පුදුම හදිසියක් තිබුණේ. මම මේකේ හොල් දෙක ඔෆ් කරලා එළිය අඩියටම වදින හයියෙන් වැඩේ කළා. මේක දැන් කෑ ගහනවා. මම වේගය අඩු කරන්නෙම නැතුව ගහගෙන ගහගෙන ගියා. දැන් මේකේ ගියේ ඉලින් දුස් බේරෙනවා. ඉලින් ඇතුළෙම දුස් බේරිලා පාරටම මගේ කැරි ලෝඩ් එක මේකේ හුත් ඇතුළටම මුදා හැරියා. දැන් මේකේ හුත් මගේ කැරි වලින් පිරීලා. දැන් මේකේ පයියෙන් වැවුලනවා. මම ඒකේ දුස් වලින් නෑවිලා තිබුණා. මගේ පයිය නැවත එළියට අරන් ඒකේ කටට දුන්නා. ඒකේ පිස්සෙක් වගේ මේ පයිය උඩන්න ගත්තා. ඊට පස්සේ මම මේකේ කලව දෙක ඉම්බා සූපු වලා මම දරාගද නොහකි විදිහට සතුටු වුණා. ඊට පස්සේ හම්බෙන්න පුළුවන් හැම අවස්ථාවකම මමයි මගේ යාළුවගේ බිරිඳයි සෙක්ස් කරන්න පටන් ගත්තා. අපි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වගේම දැන් දිගටම සෙක්ස් කරනවා. යාළුවගේ බිරිඳත් හරියට මගේ බිරිඳ වගේමයි.